ජනතාව විසින් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පත්කරනු ලැබූ ආණ්ඩුව මේ වන විට තානාපති සේවකයන්ට අත තබන මට්ටමට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරියව සම්පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම්බණ්ඩාර සහ තලතා අතුකෝරාලද මෙ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ආරක්ෂාව තහවුරු කිරීමට පත්කරපු ආණ්ඩුව අද ලෝකේ කිසිම රටක අත තියන්නේ නැති විශේෂයෙන්ම තානාපති කාර්යාලවලට තියෙනවා සුවිශේෂිත නීතියක්. එහෙම නැත්නම් යම් යම් අනිකුත් මුක්තියක් තියෙනවා අනිකුත් අංශවලට නැති අත තියන්න බැරි තානාපති කාර්යාල නිලධාරණයක් මෙන්න පැහැරගෙන ගිහින් ප්‍රශ්න කරනවා. ඉතින් මේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තානාපති කාර්යාලයේ වැඩ කරන සේවකයෙකුට අත තිබ්බා නම් නිලධාරණයකට අනිත් මිනිස්සු ඉදිරියේදී කටයුතු කරන එක පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. රාජ්‍ය තාන්ත්‍රික සේවාව හරියාකාරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් රජයක් වුණා. එක තානාපති කාර්යාලයකට අත තිබ්බා කියන්නේ මුළු ලෝකෙම තානාපති කාර්යාලය ඒ දෙස විමසිල්ලෙන් සහ අවධානයෙන් ඉන්න. මොකද ඔය තිබ්බ අත තමයි අනිත් තැන්වලටත් තියෙන්නේ. දැනටමත් මේ ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාලය ලංකාවේ පවත්වාගෙන යනවද කියන අවධානමකට ලක් වෙලා තියෙන්නේ. එහෙම ලංකාවේ තානාපති කාර්යාලය ඉවත් කරගන්න විශාල ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලගෙන තියෙනවා. ඒකෙන් තමයි රටේ යහපාලනයක් ගිනිච්චේ. රටේ ජනතාවට ස්වාධීනව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගෙන යන්න අවස්ථාව පසුබිම සැකසුවේ පොලිස් දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධව රජයේ මැති ඇමතිවරුත් රජයට සම්බන්ධ අයත් බොහෝ නරක ප්‍රකාශ කරනවා. මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොරුකාරයෝ ඉන්න එකක් විදිහට ඒගොල්ලෝ හඳුන්වනවා. මම පැහැදිලිව කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ රටේ යහපත සඳහා වැඩ කරපු දෙපාර්තමේන්තුවක්. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පිටරට අනේක තහනම් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නම් කවදාවත් ප්‍රසිද්ධියට පත් කරන්නේ නැහැ. එදා මේ අය චෝදනා කරා හමුදා බුද්ධියංශ ගැන. අද ඒ දේම මේගොල්ලෝ ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නාමලේඛනය ක්ලියර් දාලා ඒ අයගේ ස්වාධීනත්වය ඒගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ ලේඛනය අද ගුවන් තොටුපළට අපි අහන්නේ මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල ප්‍රමාණයක්. මම දන්නවා අධ්‍යක්ෂකවරයා ඇතුළු සියලු දෙනාම පහුගිය යුද්ධ සමයේ සමහර අය STF එකේ හිටියා, සමහර අය පොලිසියේ හිටියා. යුද්ධයේ වෙනුවෙන් වැඩ කරපු අය. මේ රට බේරා ගන්න වැඩ කරපු අය. ඇයි මේ අයට මෙහෙම සැලකන්නේ? නේද සමහර අය අහනවා 19 ආපහු අපිට පුළුවන් නේද මේ අවලංගු කරන්න කියලා. තව සංශෝධනයක් ගෙනල්ලා මේක වෙනස් කරන්න පුළුවන් නේද කියලා. ඇයි වෙනස් කරන්නේ? මේ රටේ ඉතිහාසයේ පැවතිච්ච සාධාරණම මැතිවරණය පැවතුනේ සිද්ධ වුණේ මේ නොවැම්බර් මාසේ 16 වෙනිදා. ඒක කාටවත් කියන්න බෑ. සර්වසාධාරණ අපි